भारत तो इतना तीन आश्रय तो हाथ में रखता नहीं समझ गया एक अपना होता ही है मिनी तेरे वो कदे ये तो मत ऐसी कर जाओ आप कुछ लोग मेरे मत करा दो रिकार्ड ने पूरा इतना ही वाले इतने लाखों बनाने तो मोरे मामा वाले नहीं मैं कहीं मगे बहुत चाहते मैं कहीं मगे सफ़ात करे मैं कहीं मगे जो भी चीज़ थी क्या कल्पना कर गाना ना अपनी इसका इंतजार करने भी लगा जब इस कर लगा ना कर दे तो एक निकामी सूत्र ना था हमने एक लाहन का नाम पूर्ण भावे के पास भेज दिया कि यार ये ना वो कुछ तो जान किस तरह का है मेरे वाके सूत्र है वो ना खाओ तो कर खाने का लगा और ये तो रंका है उसके साथ से राधा नाथ के मिनी में से है मैंने कहा था आधा आने का नहीं बना अंतिम राधा नाथ भी जो बताया था प्रति के आधा नाथ जहाँ अरे बड़ा बोलो फिर आधा आधा राधा नाथ के आप बाहर भी जाता बाहर भी रही तो जाता रहता है भी ये रहता बाबा राहत के जगह में एक करना वहाँ की निम्न क्या चल सकती है निशान भी इनके दार पर कहना कहता है कि जब इनका दालों में विश्वास में नहीं जाता अभी जिसका काम बाँटना है अभी जिसका आधारना है अभी जिसका उच्चारना है आज में इनके दार हम बाहर का दार करना मतलब इस दार में हम बाहर करने का दार अभी हर दफा का चाप न तभी हर तीसर माला भी मेजर जी का अलग 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 का बाहर रोने तय हम भी अटैक करके नहीं आते साथ ही उन्हें बात की घर में विनय जी के निकील वाला नहीं कर छात्र सम्मान प्रदान की है इसके बाद देखने भी लगी है पांच इंद्रिय धार को मिले ये पांच इंद्रिय धार में बोले कहीं ना काम में कोई तर्क से भागवत कर रहा है कोई तर्क से मोड़े
වැඩෙන පැති. අපි යම් ආකාරයකට මේ සම්‍යක් පුස්තකාවේ දැනගෙන මේ දානීය සිතකට කරගෙන දානීය යුක්තක් විකතාවේ කල යුක්තක් කල යුක්තක් සමාවෙච්ච පාත්‍රකාර විස්තෝනේ කියලා. කල යුක්තක් කිවිමනි කිය අප්‍රමාණිය කටයුතු බලන්න ඒ කටයුතු සම්බන්ධවනිකා. ඒකත් අපි කියන්නේ ඒ මොකද
දැන් කෙලින්ම ඉක්ම ඉන්නේ ගහක් කියලා වැඩ කරන වෙලාව. සතරට යුද පිටියට ගිහිල්ලා ආයුධය අරගෙන යාත්‍ත්‍ ආයුධ සමරලට ආයුධ හදන්න පුළුවන් වුණා සටන් කරන වෙලාව. තමන්ගේ සතර පරාදයි සතර දිනුම් තමන් පරාදයි. ඒ කාමී සත්තහ වඩාම සංස්කෘතිය මාර්ගකට පස්මෙත වෙනවා පස් වෙනවා මේ තමයි සත්‍යී සත්තහ. ඒක පාගේ ධර්ම සම්මතනදී
දේශනා කරන්නේ කියලා මහණ කතා කරනවා. සම්මහා පිටකේ සාදු සම්සුන අත සුනාත ඒ වාගේ දුපාලේ තාම සීක්‍රේ මෙතන අල්ලගන්න බැහැ. අර දුපු
උනන්දුව නිසා සද්ධාව නිසා අල්ලගත්තම තමයි ඉන්නේ අන්තෝනේ මගේ සද්ධාව තවත් දියුණු පාමු කරගන්න ඕනේ කියලා බැලුවොත් යෝගාචරණ පිළිනවා ඇහැරලා බලන විලාවක් පාසක් අරවාණු වැඩ පිළිවෙලා ඇහෙන විලාවක් පාසක් ඒ වගේ වැඩ පිළිවෙලා මත ආග්‍රහණය කරන විලාවක් පාසක් ඒ වගේ වැඩ පිළිවෙලා ජීවිත රාහත් අයත පහත ඉතන හැම විලාවකම දෙක පවත්වන චිත්තක්ෂණයක් පාස මේ අරමුණ සහ හිත කවදාකවත් අහේතුකව විෂම හේතුකව පහළ වෙනව නෙවෙයි. ඒක හේතු සහිතවමයි පහළ වෙන්නේ. ඒ අරමුණ පහළ වෙන්නේ අපි කියමු ආනාපානය කරන කෙනෙක් නැත්නම් පිම්බීම හැකිලිම කරන කෙනෙක්. ඒ කාන්තියම යම් කිසි එළවුම යම් කිසි යෙදවුමක් ඇතිවමයි පහළ වෙන්නේ. ඒක දෙවියන් වහන්සේ මවනවවත් ඉබේ පහළ වෙනවවත් නෙවෙයි. ඒ නිසා ඒක දිහාම නිසිනින්ද බලන් ඉන්නවනම් මේක හේතු සහිතව පහළ වෙන බව වැටේ. ඒ අරමුණ නිසා මෙනෙහි කිරීම පහළ වෙනවා. මෙනෙහි කරන හිත පහළ වෙනවා. එතකොට යෝගාවචරය ඒ අරමුණ හිතයි දෙක අතර තනි වෙච්ච හිත තනි වෙලා පවතින අවස්ථාව භාවනා දිගින් දිගට පවත්වන්න පවත්වන්නට මේ හැම ධර්ම කොටසක්ම යම් හිතයක් පදනම් කරන පාදස්ත කරන ත්‍ීටි කරගෙනයි පහළ වෙන්නේ කියලා ධම්මත්‍ීටි ඥාණයට වැටෙනවා. මේ අවස්ථාව සම්පූර්ණ ආධ්‍යාත්මික අවස්ථාවක්. මේ බාහිර කාර්යයන් බලා ඉන්න වෙලාවක් නෙවෙයි. අන්ධ මන්ද වෙලා විකල බුද්ධියකින් බලා ඉන්නනේ හොඳ සතියකින් යුක්තව ආධ්‍යාත්මික වස්තුවක් දිහා බලා ඉන්නකොට මේ හැම දෙයකටම අදාළ හේතු තියෙනවා. ඒක හේතුකුත් මේ හේතු රාශියක් තියෙනවා. අදාළ හේතු රාශියක් නිසා අදාළ ඵල රාශියක් පහළ වෙනවා. ඒක සමහරක් නාම වශයෙන් පඨවි ආපෝ තේජෝ වශයෙන් බෙදලා යනවා. සමහර ඒවා මේ රූප වශයෙන් සමහර ඒවා නාම වශයෙන් චිත්තචෛත්‍ය පොසෙ මෙන්න මේ විදිතතාවෙ දිගේ හොඳට බලහන් ඉන්නවා නම් ඒ යෝගාවචරයට මේ සෑම නාමයක්ම සෑම රූපයක්ම සෑම හේතුවක්ම සෑම ඵලයක්ම ධාමත්ව වේගින් වෙනස් වෙන බව තේරෙන පටන් ගන්න. දැන් මේ තාකල් මේ යෝගාවචරය හිතියේ ගත්තා වූ මූල කර්මස්ථානේ නාසිකාග්‍රේ හිතේ උදාගෙන නැත්තම් උදරේ පිම්බීම හැකලින් බලාගෙන නැත්තම් සක්මන් කරනකොට ඔසවීම යැවීම තනියම බලලා මේ වහවහ බෙදෙන තත්ත්වයට මේවා හේතු ඵල ඉතාම සීක්‍රෙන් වෙනස් වෙනවා. මේ අල්ලගන්න බැරි තරම් අර ලොකු උනන්දුව නිසා සද්ධාව නිසාම අල්ලගත්තම තව ඉදිරියට යන්න ඕනේ මගේ සද්ධාව තවත් දියුණු පවුණු කරගන්න ඕනේ කියලා බැලුවොත් යෝගාවචරයට පේනවා ඇහැ ඇරලා බලන වෙලාවක් පාස අර වාගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඇහෙන වෙලාවක් පාස ඒ වගේ වැඩ පිළිවෙලක්. ආග්‍රහණය කරන වෙලාවක් පාස ඒ වගේ වැඩ පිළිවෙලක්. දිවට රස කයට පහස හිතන හැම වෙලාවකම මේ වාගේ වැඩ පිළිවෙලක් තියෙනවා. නාම රූපත් ගැටීම හේතු බල සම්බන්ධතාවය යම් වෙලාවක යෝගාවචරයට වැටහෙන්න ගත්තොත් මේ තේර අහල ගඟ සුවඳ බලන පහස ලබන සෑම චිත්තක්ෂණයක මේ නාම රූප යම් කිසි ඒකාකාර නියාමයකට අනුව වැඩ පිළිවෙලක් යන්නේ අපි දැනගත්තා නොදැනගත්ත වෙනම දෙයක්. දැකීමක් වෙන්න නම් ඇහැ තියෙන්න ඕනේ, බාහිර රූපයක් තියෙන්න ඕනේ, ඇහැට හිත ගිහිල්ලා තියෙන්න ඕනේ. ඇහත් රූපයක් දෙකම නාමදා රූපදාන. ඒකට හිත යෙදෙනවා නම් ඒ වෙලාවේ කනට යන්නේ නැහැ, නාසයට දිවට යන්නේ නැහැ. හිත තියෙන්නේ ඇහෙන ඕනේ. එතකොට නාම ධර්මයේ වශයෙන් බැඳීමේ හිත පහළ වෙනවා. එතකොට ස්පර්ශය වේදනා පිටියක්. එතකොට රූප වශයෙන් යත්තා වූ ඇහත් බාහිර රූපයක් මේ චක්කු විඥානය පස්සක් වේදනාවක් කියන මේ පස් ධර්ම පහ. ධානත්ම විද්‍යාත්මක පරිශීලනයකින් හොයාගත්තා වගේ තමයි යෝගාචරය බොහොම සන්තෝෂයෙන් හොයාගන්නේ. මගේ හිත මේ වෙලාවේ තියෙන්නේ දැලීමේ. ඇහි මම මේ වෙලාවේ දකින්නේ රූපයක්. මේක කණේ නෙවෙයි කියන්නේ. මේ සද්දයක නෙවෙයි හිත පවතින්නේ කියලා හොඳට එළිම පවතින වෙලාවක දැනගෙන එහි ඉස්පස්ුවක් ලබන්නේ අර ආනාපානෙ දිගේ ගිහිල්ලා පුහුණු කරගත්ත හිතේ. ඉන්ද්‍රිය හැකිලිම දිගේ ගිහිල්ලා පුහුණු කරගත්ත හිතේ.
යම් වෙලාවක යෝගාචරය තේරුම් ගත්තොත් මේ ඇහැ කියන්නේ දුකක්, රූපය කියන්නේ දුකක්, හිත ඇහැට යනවා කියන්නේ දුකක්, මේ තුන එකට ගණන් කරනවා කියන්නේ ස්පර්ශය කියන්නේ දුකක්, වේදනාව කියන්නේ දුකක් කියලා මේ පහම දුක බව තේරුම් ගත්තනම් එතන උපදින ශ්‍රද්ධාව අර ඥාති විසන කියන දුකෙන්, වස්තු විසන කියන දුකෙන් උපදින ශ්‍රද්ධාවට වඩා ඉතාමත්ම සමීපයි, ආසන්නයි. ඒකට කියන්න බෑ අර ප්‍රසාද ශ්‍රද්ධාව. ඒකට කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව කියලා. එතෙ කාලෙ යම් දවසක යෝගාවචරය මේ ඇහැ කියන්නේ දුකක්, ඇහැට වැටෙන රූපයක් දුකක්, ඇහෙන් බලන්න වෙනවා කියන්නේ දුකක්, ඒ තුන එකට ගණන් කරන පස්සේ කියන්නේ දුකක්, වේදනාවක් කියන්නේ දුකක් කියන මේ පංචමක ධර්ම දුක්ඛ සත්‍ය බව තේරුම් අරගත්ත දවසට පහළ වෙන සද්ධාව අනිතරි බොහෝ කැමති. ඒක යෝගාවචරය දක්ෂණන් ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඒ මොකද අපේ හිත පවතින්නේ එක්ක ඇහි, එක්ක කණි, එක්ක නාසී, එක්ක දිවි, එක්ක ශරීරේ නැත්තකි. නමුත් භාවනා කරන යෝගාවචරය අද කතා කර ප්‍රදේශ ප්‍රමාණ දිහා බලනකොට පුතුන හිතන කොහොමද මේ අත සතියින් ඉන්නේ කියලා. පුතුමාකාර විදිහට එක එක දැක්ක ගමන් කතා බහ කරන්න පටන් ගන්නවා. දකුණ රූප ඔක්කොටම ඇතුළේ යන ගතියක්. උන්ති දේවල් වලත් තියෙනවා. කිසිම වෙලාවක පේන්නේ නැහැ Taman සතියින් ඉන්න බව. සතියින් ඉන්නවා නම් රූපයක් දකින්නකොට මේ දකුණ වාමිනේ කරන්නේ. එතකොට අඩු ගන්න එක්කම දැන් මගේ හිත තියෙන්නේ ඇහි. එනකම් මම මේ දකුණ රූපයක්, එනකම් මට මේක හොඳ නරක බව වැටුණා කියලා අර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ගැටි එකද එනවා. එහෙම නැතුව මේ දකුණ දකුණ රූප බල බල ඇහෙන ඇහෙන රූප සත්‍ය ආ යනකොට අර දායකත් මේ දුක්ඛ සත්‍ය වශයෙන් වැටෙන්නේ නැහැ. මේක වැටෙන්නේ ඉදුරම් පිනවීම කියන අර අමුතු ඉන්ද්‍රිය ධර්ම පුණුවන්ට. සත්‍යයෙන් කියන්නේ මේ වැඩේ. යෝගාවචරය තමයි දැනගන්න ඕනේ සද්ධා වැඩෙන තාලයකට මේ භාවනාව යනවා නම් ඉන්න තමන්ගේ වැඩ පිළිවෙල උන්ති කරගෙන අඩු සම්බන්ධතා ඇති කරගෙන ඇහිින් දැකින් ආදීන් පුළුවන් තරම් හිත වෙන් කරගෙන පුළුවන් තරම් අර මූල කර්මස්ථානේ පවත්නවා නම් යෝගාවචරයට පුළුවන් වෙනවා මේ පිම්බීම කියලා කියන්නේ දුකක්, හැකිලිම කියලා කියන්නේ දුකක්, ආස්වාදේ කියලා කියන්නේ දුකක්, ප්‍රස්වාදේ කියලා කියන්නේ දුකක්, ඒ අතුරෙන් පහළ වෙන ආලෝක සංඥාවක් දුකක්. හැම දෙයක්ම හතිකොනකම තියෙන මේක දුක බව තේරුම් ගන්නට නම් එක ධර්මයක් අරගෙන ඉවර කරන්න ඕනේ. අහින් එන රූප ඔක්කොමත් බල බල, කණින් එන ශබ්දත් ඔක්කොමත් අහා, දිවෙන් රස බල බල, නාසයෙන් ආග්‍රහණ කර කර, කයින් පහස විඳ විඳ මේ යන ගමනේ මෙන්න මේ ශ්‍රද්ධාවෙන් අඩුපා අඩු කරගත්තේ නැත්නම්, නැවතිල්ල කරන් ඉගෙන ගත්තේ නැත්නම්, යෝගාවචර ගත්තේ පුරුදු කරගත්තේ නැත්නම් අර ශ්‍රද්ධාව ලක්තනම ලොප් වෙනවා. වැඩෙන්නේ මොකද්ද? ඉඳුරන් කියන්නේ මේ ඇහැකන පිනවීමේ ඉඳුරන් විතරක සත්‍යයි කියන එක. ඒකෙන් තමයි යෝගාවචරය ඒ සමද භාවනාවේ විදර්ශනා භාවනාවෙන් ඉදිරියට යනකොට යෝගාවචරයයි වැඩෙන්නා වූ ඉන්දිය ධර්මට අනුග්‍රහ කරන්නේ නැත්නම් කාගේ තරණස්ස මේ භාවනාව? බුදුහාමුදුරුවෝ ධර්ම නෙවෙයිද? නැත්නම් සරුවල ධර්ම දෙවියන් වහන්සේ ඇවිල්ලා අපිට ධර්ම නෙවෙයිද? ඒ නැත්නම් ආණ්ඩුවේ මුසාවෙන් ඇවිල්ලා පිටිපස්සෙන් කෙනෙක්ට කියන තලයිද? ඒක වෙන කවුරු හරි පිටිපස්සේ ඉන්නෝනේද? එහෙනම් ඕලෙන්දම ලාහිණිකම් බලන්නේ මම කල්පනා කරන්නේ ඉන්නේ මේකයි මේ සද්ධාව ඇතුල් කරගන්නවා කියන එක අදහස. මේ කවුරක්වත් ඇවිල්ලා බයින් එකක් ඉන්න හොඳ නැහැ. කවුරුත් ඇවිල්ලා විනෝ මේක පණවලකම් ඉන්න හොඳ නැහැ. හරුවත් යනවා මේ මහා කරුණාවෙන් පණවල තියෙන. ඒක තමයි නිතරම සිහිපත් කරගන්නවනේ. ඒකට කියන්නේ සද්ධාව කියලා. නමුත් මේක කොහොමද තමන්ගේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියන්නේ දැනගන්න තමන්ගේ තියෙන තෝය ගුණ මේ සම්බන්ධ කරගන්න. ඥානවන්ත කමක් අන්න ඒකත් මේ සද්ධාහින් දි වැඩිවක් සිදුවේ. එම නැත්තං රලාට ගෙන්බෙකුතු කරන වාගේ කොච්චරදෝ මහන්සින ආරමුණේ හිත තියාගෙන මේ ඉඳගෙන ඉන්න පැය විතරයි. අනික හැම වෙලාවෙදීම හිත පිටිපිලා යනවන ඒක බොහොම අමාරු වැඩක්. එතන සත්‍ය චරිතය ස්වභාවයෙන්ම අල්ලගත්ත දේ මත වැඩි නන්දු වැඩි ගෞරවයෙන් වැඩි ඇදහිල්ලකින් කටයුතු කරන්න පටන් ගන්නවා. එහෙම වෙනවනම් ඒ යෝගාවචරය ඒ සතහ වැඩෙන කාලෙක තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරලා කටයුතු කරනවන තමන්ගේ දවස ඇතුළත තමන් කරන වැඩ පිළිවඳෝ හොඳ විනිශ්චයක් දෙපහ දීමකින් තමන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන් ගැටයක්. ඒ නිසා තමන් දන්නවා මෙතනින් එහාට මට අදාළ නැහැ, මට මේ වාවක් දෙන්නේ නැහැ, මේ ඔක්කොටම උත්තර දෙන්න මම බැඳිලා බැඳුනොත් මගේ සද්ධාව කැඩෙනවා. එහෙම නැතිව අර මුද්ධප්පසන්න කියන තාලෙට හැම දේම හොය හොය හැම දේම අවශ්‍යතාව ගියාම
තමන් දන්නේ නැතුව යනවා කොයි වෙලාවෙද තේස්සේ තමන්ගේ පණින්නේ. තව කෙනෙකුට බාධා වෙන්නේ කොතනද? ඒක කවදාකවත් පළඳුදී යන්නේ නැහැ. ඒක අනිත් පැත්තටලා තමන්ට බාධා වෙනවා. ඒක නිසා මේ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක මුසු කිරීම නැත්තම් ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක ගලපා ගැනීම කවදාකවත් අන්ධ පුතක් දැනට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. සාතන්නාදික අදාළක් නැහැ. සාතන්නාදිකේ නම සඳහන් කරන්නේ ධම්මපදයේ ධමාතයෙන්වත් අස්සද්දෝ කියලා. උන්වහන්සේ ශ්‍රද්ධාවේ ඇති කමක්ම නැහැ. ඒක අවශ්‍ය කරන්නේ යාන්තම් මේ ඉන්දිය ධර්ම වැඩිගෙන යෝගාවචරය තමයි ඕනේ. ඒ මොකද එවැනි චිත්තක්ෂණයක් පාසා යෝගාවචර උත්තම තත්ත්වයකට පත් වෙනවා. මේ කැපකිරීමකින් ඉඳ කරන්නේ ඒක හොඳට මතක තියාගන්න. හරි විහිදුකින් කරන්න ඕනේ. ඒ මොකද මේ වාගේ කැප කරලා මේ වාගේ ජීවිතය මේ වාගේ සිල්වන්ත තැනකට වෙලා අපිට හැමදාම ගත කරන්න උනෙත් නෑ මෙච්චර ඉතින්. අද හම්බෙච්ච අවස්ථාවේදී අපි අර ශ්‍රද්ධාව තැහැල්ලු කරන්න පටන් අරගත්තා. ශ්‍රද්ධාව අර කාලකන්‍යා Tamanta හම්බෙච්ච කුමාරිකාවට කිව්වනේ මම ගහත් නැගලා දිමුල් කඩන කාවා අයි උඹට අතපය දෙන්න පුළුවන් නම් කඩන කාපන් කියලා කිව්වා. ඒ කුමාරිකාව කුල කාන්තාවක් අවදාකවත් ගහකට නැගලා. අනිවාර්යයෙන් අපි මේ යාන්තමට හැදීගෙන ඉන්න ශ්‍රද්ධාව අභියෝග කරනවා. ඒකට අවශ්‍ය අනුග්‍රහ කරන්නේ නැත්නම් ප්‍රඥාවෙන් ඒකට තමන්ගේම සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ නැත්නම් විතරෝම හිත නිවාරණය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒක තියෙන අනික අකුසලයේ තමයි භාවනක අනිත් විදිහට හරිම කරදරයි. ඒක නිසා විතරෝම මතක තියාගන්න මේ ශ්‍රද්ධාව දෙපැත්තකට උදව් කරනවා. තමන්ගේ වැඩේ පිළිබඳ හොඳ පැහැදිලි භාවයක් ඇතිකරනවා. දෙක බලන කෙනාට තව ප්‍රසන්න බවක් එනිකා ප්‍රතිපක්ෂ විගමනයේ යථා ධම්ම උපාකටෝ රෝ කියලා තමන්ත දලගත යුතු බලාගත යුතු වූ ඒ සම්‍යක් ධර්මයේ ඇත්ත ඇති හැටිය මේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් කිරීමෙන්මයි ලබා ගන්න පුළුවන්. ඒක අයින් කිරීම සද්ධාවට අහු වෙන මම මේ වැඩේ මට වැඩි මේ මැදමෙත අඳුයි කියලා. නමුත් ඒකේ ප්‍රඥාවෙන් ඒකේ ගලපා ගන්න බැරි කම නිසා මුගාකල් එක තැනම භාවනාව ගත වෙන්න පටන් ගන්නවා. මුගාකල් එක තැනම භාවනාව මේ තැන වැටෙන්න පටන් ගන්නවා. ඒක නිසා අනිකුත් ආගම් වල මේ වාගේ මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් විපස්සනා ක්‍රමයක් නැති මේ ජීවිතේම ධ්‍යාන භාවනාවක් සම්පූර්ණ කරගන්න ක්‍රමයක් නැති ආගම් වල තියෙන අර මූලික ලාමක සද්ධාව පමණයි. නමුත් මේ යෝගාවචරයන්ට කියනවා ඉතින් හුස්මක් වැදගත් උපමාන පක්කම තියෙනවා. ඇත්ත වශයෙන්ම තමන්ගේ ශ්‍රද්ධාව කොයි කොයි වෙලාවෙ හොඳට තියෙනවද කොයි කොලාවේ අදද කොහොම කෙරුවොත් ශ්‍රද්ධාව වැඩෙන්නේ කොහොම කෙරුවොත් ශ්‍රද්ධාවට ප්‍රත්‍යාවෙන් අනුග්‍රහ වෙන්නේ කියන එක දවසින් දවස අලුත් වෙනවා. අර ජංකි සූත්‍රයේ කියන මධ්‍යම නිකායේ තියෙන පරිපන්නාස්කේ තියෙන බොහෝම ලස්සන සංසිද්ධියක් ඒක පෙන්නලා දෙනවා. සරුවචනාංශේ කොහොමද මේ වාගේ සම්්‍යද්දෘෂ්ටික සාසනයක ශ්‍රද්ධාව වැඩගන්නේ කියන ඒ සංකීර්ණ බ්‍රාහ්මණයා ඒ ගමේ ඉන්න බමුණු පවුල් 500ක හොඳම කලතුණා මිනිසයා. ඔක්කොගෙම ගෞරවයට පාත්‍ර වෙච්ච හොඳ කලතුණා බමුණු නායකයෙක්. සර්වඥාන්සේ ළඟ ආරණ්‍යයකට වැඩියයි කියලා ආරණ්‍ය වුණාට පස්සේ මේ බමුණට කල්පනා වෙනවා මේ මුන්නහන්සේගේ ගුණ කද්ද බොහොම ඉහළයි. මේ පිටිදෝ භගවාරහන් සම්මා සම්බුද්ධ ආදි වශයෙන් එනිසා අපි මේ ගේ ළඟට මාපි නිසා මම බලන් යන්න ඕනේ කියලා ඒ බමුණු අනික් ඇත්තෝ නිසි අනුවද අහිනකොට මේ ප්‍රධාන බමුණට කල්පනා වෙනවා. එතකොට මෙයා ඒ හිතනත් එක්කම වගේ යාගේ ගෝල පිටිස ළඟට එනවා ඒ දවසේ වතාවත් වලට. එතකොට කියනවා මට අද ගමනක් තියෙනවා. අහුවා මොකද්ද කියලා කියනවා ඔබ වහන්සේ වගේ වැඩගත් කෙනෙකුට මොනවද ගණන්. ඉතින් කියනවා මෙයාගේ අද තාක්ෂණික මේ සැවිදිච්ච සමන බවත් තවත් වෙන අන්ත වැඩලා ඉන්නවා ළඟ බැලේකට යන්න ඕනේ. හා 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 ගියොත් එහෙම මුළු බමුණු ධර්මම ඉවරයි. අපි ඔක්කොම නායකයාවසෙන් තියාන්නේ ඔයා. ඔයාත් අකරේ ශ්‍රද්ධාවේ නිමිති ඔය කෙනාගේ හිඳලා තව කෙනෙකුට වැන්දොත් තව කෙනෙකුට සාස්ෘත්ත්වයට බාරගත්තොත් මොකද වෙන්නේ බමුණු ධර්මවලට කියලා. ඉතින් බමුණ හොඳට අහගෙන ඉඳලා අර තමන්ගේ ගෝලයට කොහොම හරි හේතු ගන්නනවා. උඹලගේත් හරි යුතුකම නම් මාත් එක්ක එන එකයි. පස්සේ 500ක් තැනකට පෙර යනවා සර්වඥාන් සම්පේ. ඊට පස්සේ සර්වඥාන් සම්පේ අත්තර මේ බමුණන්ගේ හොඳ පැත්ත එනත්තන් ඒ ගමේ හිටින්න සාමයේ ගැන කතා කරනකොට ඒ බමුණු තලයේම හිටපු බාලම බමුණා කාපටික කියලා ඉතාමත්ම දක්කයි. ඒ බමුණා මේ බාල තරුණ බමුණා අර වැඩිමහල් බමුණොත් එක්ක බුදුහාමුදුරුවෝ කතා කරනකොට අතරමැද පයි. අතරමැද පැනලා කොහොමද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳනකොට බුදුජානනාථ කියන මේ වැඩිහිටියෝ කතා කරනකොට පැහැදිලි වෙන්නපත් අත්තරද.
වැඩිහිටිය කතා ඉවරනකන් ඉන්න ඕනේ කියලා. එතකොට අර වැඩිහිටි බවුනන්ට ආදි ලැජ්ජාවක් ඇති වෙනවා. අපි කලේ ඉන්න හොඳම මිනිස්සයා. හොඳම බාලයා නමුත් මෙතෙන්දී අතපුත්ත ගන්න ඕනේ කියලා ඒ වැඩිහිටි බවුනේ කරුවත් යනවා කියලා ලක්ෂණ ස්වාමීන්වහන්සේ කියන්නේ. මං කලක් තේරුගාට මේ හොඳ දක්ෂයා බවුන පිළිගන්න හොඳ යනුමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බාලයා කියලා කලකන්නේ හොඳට කලකන කෙනෙක්. ආ ඒකට කමක් නැහැ. මේ වැඩිහිටිය කතා කරනකන් ඉඳී කියලා. ඊට පස්සේ බවුන තරමේ අර කල්පනා වෙනවා හොඳයි කරුවත් යනවා කියලා කතා වැස්ස මම මං උනා දැන් මට ඉඩක් කරන්න නැත මං එතකන් ඉන්නවා. නැජාර වැඩිහිටි බවුනත් එක්ක කතා කරලා අපි ඉවර කරලා සරුවත් යන ආදාර පොඩි බාල බවුනා විද්‍යා මූණ දිහා බලනවා. මූණ දිහා බලපුවාම මේ බවුන දැනගන්නවා දැන් මට අවස්ථාව තමයි මේ සරුවත් යන ක්‍රීඩ ප්‍රශ්න අහන්නේ. අනිතින්දී බවුන තරුණයා අහන ප්‍රශ්න වලට සරුවත් යන දෙන උත්තර ටික තමයි අත්ත වශයෙන් මේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඒකදී ඒ බමුණ ධර්මය සඳහන් කරනවා මහා බමුණ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි මේ කුල චාරිත්‍රය එනතම මේ ත්‍රිවිධයේ ඉතිහාසයේ පස්වෙනි කොටස ආවෝ මේ වේද සාස්ත්‍ර ඔක්කොම කරගෙන පුදුමාකාර සද්ධාහක් කියනවා. එතකොට අහනවා මේ බමුණ ඊට පස්සේ මෙහෙම අපි සද්ධාහයෙන් බාරගෙන එනකොට ඔබ වහන්සේ මොකද කියන්නේ? එතකොට බුදු දන්වාසි කෙලිම ප්‍රශ්නෙට උත්තර නොදී අහනවා මේ දේ මම කරනවා, මේ දේ මම දන්නවා, මේක මයි ඇත්ත, මේ පිට බොරුවක් නෑ, මේ පිට ඇත්තක් නෑ කියලා මෙතන ඉන්න එක්කෙනෙකුට හරි එකක් හරි මට පෙන්නලා දෙන්න පුළුවන්. ඒර බමුණු බාල තරුණය සඳහන් කරන මේක අපි පරම්පරාවෙන් 8-10ක් වෙච්ච පරම්පරාවක් නැත්නම් හත්වතු පරම්පරාවෙන් අපිට ආපු දෙයක්. හැබැයි එක්කෙනෙක්වත් මේම හරියටම කිව්වා කියලා නම් මතක නෑ කියලා. මේක මයි ඇත්ත, මේකෙන් පිට බොරුවක් තියෙනවා කියලා පිට අත්තක් නැහැ කියලා කියන තරම් සත්‍යයක් ඇත්ත නැහැ. හැබැයි එහෙම කියන පොදියක් අපි ළඟ තියෙනවා. ඒ පොදිය කොයි එක ගන්නවද? කොයි එක නැහැ හැම කිව්වට කියන්න ගන්නේ නැහැ. ඊට පස්සේ වුණා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම විපද්ධායෙන් පිළිගන්නව නෙවෙයි අපි ඒකට රුචියෙන් කැමැත්තෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ. අපි ඒක පරම්පරාවෙන් ආපු අනුස්සතියෙන් අපි මේ කරන්නේ. අපි ඒක සලකා බලලා කරන්නේ අපි ඒකට බැහැගෙන කරන්නේ කියලා කර්ම පහකින් අර තනම් කරන යන වැඩපිළිවෙලේ තියෙන වටිනාකම ජීවිත පරිත්‍යාගයෙන් කරනක පෙන්නලා දෙනවා. සර්වඥාන්ති ප්‍රතිපදිකන මේ සද්ධාවත් දෙතියත් අනුස්සතියත් ආකාරි පරිවිතක්ය විචිනිචානක්ඛන්තියත් කියන මේ පහේම දෝෂ පහක් නැත්නම් මේක දෙපැත්ත කැපෙන්න පුළුවන්. මේ සද්ධාවෙන් යමක් තාමත්ම ඇදහිල්ලෙන් කටයුතු කරත් මේ මෙලොව වශයෙන් මේකේ ඇතුළත සත්‍ය නොතිබෙන්න පුළුවන් පිටත සත්‍ය තියෙනවා. මේ දේ තමන් රුචි වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ රුචිය තියෙනවා කොච්චර ඒ රුචිය තමන් දේ වලින් ධාර්ම වලින් ගලාගෙන කටයුතු කළත් තමන් රුචි දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් තමන් අරුචි දේ තුළ සත්‍ය තියෙනවා. මේ ගුරු පරම්පරාවෙන් ආවේ පොතෙන් ආවේ කියලා කොච්චර මේක පොතට වැඳ වැඳ ගරු කරගෙන හිටියත් බයිබලයේ කිව්වත් පුරාණේ කිව්වත් සුද්ධ පිටකයේ කිව්වත් ඕක තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් ඔය පිට සත්‍ය කියලා. තර්කයට කොච්චර වුණත් තර්කයෙන් පිට සත්‍ය දෙන්න පුළුවන් සත්‍ය සංකේත නොතිබෙන්න. ඉතිනි ඥානකන්ද කියලා කියන එක අදහගෙන කොච්චර කටෙන් කරත් ඇදහිල්ල තුල වැසගත් දේශනින් පිට සත්‍ය දෙන්න. ඊට පස්සේ ආර බමුණාන හොඳයි බමුණා තෝවාන් තමයි දීපු උත්තර පහම බොල් බව ඒ තුල සත්‍ය නොවන බව සඳහන් කරා. කොහොමද ඔබ වහන්සේ නම් ඔබ වහන්සේගේ ධර්ම විනය මේක පරවන්නේ? සර්වඥ තුනයි පහම එකතු කරවන්නේ. අපි මේ ධර්මචර්යනාංශයේ අත්තයි උන්වහන්සේ තවාකාතයි මේ දේශනා කරපු ධර්මයේ උන්වහන්සේගේ සුපටිපන්නයි සංඝයා කියලා අදහගන්න. අදහගෙන ඒකට රුචියක් ඇති කරගන්න. ඇති කරගෙන ඉවර වෙලා ඒක පරීක්ෂා කරලා බලන්න. ගුරුවරුන්ගෙන් තියෙන ආවද කියලා. ඊට පස්සේ ඒක පිටින් කල්පනා කරලා බලලා ඒකට බහගන්න. බහගත්තට පස්සේ බහින කොට උන්වහන්සේගේ ගතිගුණ තමන්ගේ ප්‍රතිපදා මාර්ගය තුළින් ඔප්පු වෙන්නේ නැත්නම් අර කලින් ගත්ත දේ ඉදිකල ගන්න. නමුත් සර්වඥාන්සේ අරහන් උන්වහන්සේ කෙලෙස් වලින් සම්පූර්ණයෙන් දුරු වෙච්ච බව මේ අරමුණකට හිත දීලා කටයුතු කරනකොට ධර්මයේ තියෙන භාවනා කරපන් කියලා භාවනා කරනකොට අරමුණේ හිත තියාගෙන ඉන්නකොට තමයි වැටහෙනවන්නම් අරමුණේ වැඩි වෙලා පවතින දීවර ධර්මයෙන් දුරු වෙනවයි කියලා. එතකොට තමන්න පුළුවන් මේ ගත්ත සද්ධාව ඇත්තද නැත්තද කියලා මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගන්න. තාම නිවන් දැකලා නැහැ. තාම ධ්‍යාන ලැබලා නැහැ. ආ මාර්ගපල ලැබලා නැහැ. නමුත් තමන්ට තියෙන අරමුණේ වැඩි වේලාවක් ගතකරන අරමුණට බාධා කරන්න ආවෝ කාමච්ඡන්ද ආදී නිවරණ. මෙන්න මේ තත්ත්වයට පිටි අපි ඒකට වැඩි ඍත්‍යක් ඇති කරගන්නවා.
ශ්‍රද්ධාවෙන් අදපුදේ වැඩියෙන් රුචි කරගන්න. වැඩියෙන් අහන්න. වැඩියෙන් හලකා බලන්න. වැඩියෙන් ඒකට බැස ගන්නවා ඊට පස්සේ කරනකොට ඕනේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිකාජ වශයෙන් ඉන්න සම්මතන අවස්ථාවේදී මේ ඉතුරු කර එකතු කරගත්තා වූ හැම ධර්මයක් තුළම තියෙන්නේ දුකම දුක්ඛ සත්‍යම ඒක කියලා බලනකොට එන්න ශ්‍රද්ධාව වැඩෙනවා නම් මේ චක්‍රයේ කැරකීම තුළින් ඒ ශ්‍රද්ධාවෙන් පටන් ගත්තදී දික්ක නිඥානකන්ද කියන විදිහට ප්‍රඥාවෙන් විනිවිද දක් ගන්න පුළුවන් තරමට පත් වෙනවා. අන්න එවැනි ශ්‍රද්ධාවක් තමයි මේ යෝගාවචරයට ඕන කරන්නේ. අපි මේ භාවනා ජීවිතයට බහින්න කලින් බුද්ධඝමිට එන්න කලින් අපි ළඟ තිබුණ යම්කි ශ්‍රද්ධාවක ඒ කවුරු හරි කියාපු දෙයක් නැත්නම් අපි ඒක ගෞරවයෙන් පිළිගත්ත දෙයක් ඒකම බදාගෙන හිටියොත් එහෙම අපි වරදෙන්ද පුළුවන් හරියට. නමුත් අපි ඊට වඩා ඉතරහට ගිහලා දැන් අපි සීලයක පිළිපැදලා ඒ සීලේ ගුණ ලබන භාවනා සමත වශයෙන් විදර්ශනා භාවනා කරනකොට ඉන් ලබනවා එක චිත්තක්ෂණයක් දෙකක් හෝ මේ නීවරණයන්ගෙන් තොර වෙච්ච පිළිසිදු වෙච්ච තත්ත්වයක්. අන්නේ තත්ත්වෙ එනකොට නැගෙන ශ්‍රද්ධාවක්. ඇතුලෙන් එන ශ්‍රද්ධාව. ආ මේ ශ්‍රද්ධාව තමයි අපි යන්නේ අනතනෙ. අනිත් ශ්‍රද්ධාව ඊට කලින් පටන් ගත්ත එක ශ්‍රද්ධාව තියෙන තැනට ගියාම ශ්‍රද්ධාව දිනව නැති කොට නැහැ. ඒක මතක පිට තියෙන දයක් වගේ කතා කරගෙන ඉන්නකොට ඔඩොක්ක තියා හිටපු දයක් වගේ නැගෙනකොට වැටෙනවා. නමුත්තර භාවනා කරනකොට එන ශ්‍රද්ධාව පැහැදිලිවම ඕනේ තැනකදී ඕනේ වෙලාවකදී ගන්න පුළුවන් තත්ත්වයක්. මේකත් ඒ සමත භාවනාවේදී නම් පරිකම්ම අවස්ථාවේදී උපචාර අවස්ථාවේදී ශ්‍රද්ධාව අඩුයි. ආ මේක උපචාරය පන්නලා ප්‍රතිභාවේ නිමිත්ත දිහාවට එනකොට නම් ඒ ශ්‍රද්ධාව ඉහවහගෙන විපස්සනා භාවනාවේදී සම්මතන ඥාණයට පිටු කරනකොට යෝගාවචරයේ ඉහවහගෙන යනවා. ඉතියේ වාගණ යනවාද කියනවා සමහරු බයයි. සමහරු චකිත කරනවා. සමහරුන් තේරෙන්නේ නැහැ දැන් මේ භාවනාවේ හරි පැත්තද වැරදි පැත්තද ඔක්කොම මේ කරත්තේ ගුණා නැහැට අහන්න තු යන්න පටන් ගත්තා වගේ යන්න පටන් ගන්නවා. මේ තරමටම මේ සද්ධාව හරි නියම සද්ධාව නම් කරගෙන 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 යනකොට පුදුමාකාර විදිහට යනවා. ආ මේ වෙලාවේ සද්ධාවට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් තමයි මේ වීර්යය අවශ්‍ය කරන්නේ. විසරණ ගැතරම වීර්ය අවශ්‍ය කරන්නේ එින හරුගුණ නැවත 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 මෙනෙහි කරන්නේ. උත් මෙනෙහි කරගෙන යනකොට උන්න තහලවගෙන එනවා. රත් වීගෙන එනවා. පාවෙන්න පටන් ගන්න නැත්නම් පොළවේ ගිලින්න වගේ පටන් ගන්න. නානා ප්‍රපත්‍ය වලින් භූමි කම්පාවල් එන්න වගේ සුබිතුලන් එන්න වගේ ඉඳ හදනකොට අභිහිත වෙයි. උලන් වදිනා දනක පහල වෙන්නා වූ පහන් දැල්ලක් වගේ හිත නොසලී පවත්වාගෙන යන වීර්යයක් අවශ්‍ය කරනවා. මේ වගේම තේරුම් අරගන්න ඕනේ මේ ශ්‍රද්ධාව සජීවීකරණය වෙනවා නම් මම තුලින්ම සාක්ෂාත් වෙන්න වෙනවා නම් ඒක නිකම් බාවට බිනි වෙන්න ඕන. ඒකට කැපකිරීම කරන්න ඕන. ඒකේ ජීවිත පරිත්‍යාගයක් නැහැ කියලා බලන්න ඕන. එහෙම නැත්නම් විතර මල්ලක් වගේ මේ පංචපාස ආරක්ෂාවේ සම්පූර්ණ රැකගෙන යහපතට යන්න ඕනයි කියලා හිතනවා නම් ඒකෙන් අපි තේරුම් අරගන්න මේ සත්‍යයෙන් කියන්නේ වඩන්න හදන්නේ අර කලින් කියපු විදිහට ඇහැකන දිවනාසය ආදී කිනේ වල පිළිවෙලටයි කියන්නේ. එනිසා කාමලෝකේ ගත කරන කෙනාට වඩා යෝගාවචර ජීවිතේ ගත කරන කෙනාට ඇත්තටම තමයි මේ නිවන ඕනේද? ඇත්තටම තමයි මේ භාවනා කරන්නා වූ ධ්‍යාන සමාපatti අවශ්‍යද කියලා බලන්න වෙන්නේ ප්‍රාර්ථනා කළ පමණින්. කරන බලනකොට ඕන සහලවගෙන එනවා. කරන බලනකොට ඕන මේ දුෂ්කරතා පහළ වෙනවා, නීවරණ ධර්ම පහළ වෙනවා. අන්නේ පහළ වෙන වෙලාවෙදී වැඩ කරන සත්‍වෘත කාලයටද නැත්නම් අර කිහි කාලයට නැත්නම් පුතක් යන කාලයට වැඩ කරන්න කියලා බලන හැටියේ හිතා ගන්න පුළුවන් මේ පුද්ගලයාගේ තියෙන මේ නියම කැමැත්ත තමංග පරමාර්ථය දිහාට කොච්චරක් කැප කරන්නේ. ඒක නිසා මේ ඉන්දිය ධර්මයක් බවට පත් වෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ ওই ලෝක හැම තැනම තියෙන ශ්‍රද්ධාවයි. ඒක ජීවිතේ මතක තියාගන්න ඕන ලෝකයාගේ ශ්‍රද්ධාව නගා හිටවන්න මේ ඉන්දිය ධර්ම වලින් ශ්‍රද්ධාවක් නැත්නම් නරක බගලන්ටත් නරකයි. එහෙත් බලා ගන්නකොට තමංගේ ශ්‍රද්ධාව තමන් මේ කරගෙන යනකොට මත වෙන දේවල් වලට ඇතුළතින්ම උත්තර හොයාගෙන කියනවා නම් වීරියෙන් ආදී සතියෙන් ආදී දේවල්ෙන් උත්තර හොයාගෙන මේ වැඩ පිළිවෙල අඛණ්ඩව සිදුවේට ගෙන යෑමෙන්මයි මේ ශ්‍රද්ධාවතාවය. මේ සඳහා එnde ඒ සංකීර්ණ සඳහන් කරන ශ්‍රද්ධා ජාත උපසංගමති උපසංගමිත්ව පෛරුපාසිති පෛරුපාසිත්ව සෝතං ඕදාති ඕහිත සෝතං ධම්මං ධාරි ධම්මං කුණාති ආදී වශයෙන් මේ ශ්‍රද්ධාවෙන් ගිහින කොහොමද ඒක ප්‍රඥාවෙන් නිමෙන්නේ කියන්නේ ආකාර 16කින් දේවර 16කින් පෙන්නලා දෙනවා. එනිසා ශ්‍රද්ධාව පවත්නොයි කියලා කියන ඥානවත්ය. ශ්‍රද්ධාව අනුමත පවත්ලා දෙන්නේ නැහැ කියලා තරහ යනවනම් ඒක නෙවෙයි. ඒ කියන්නේ ඉතාම ලාමක ශ්‍රද්ධාව. එනිසා භාවනාව දිනු වෙන්න මේ
ඉන්දියා ධර්මයක් විදිහට මේක වැඩෙන්න වැඩෙන්න අර රහතන් වහන්සේට කියන ගෞරව නාමයට කිච් වෙන මොකටද අත්සද්ද නන්දය ශබ්දාවක් ඕනේ නේ ඒ තරම් ප්‍රඥාවක් ඒක නිසා අපි මේ ප්‍රඥාව වැඩෙනවාද කියලා තේරෙන්නේ මේ අසුලෝක ධර්මේ කම්පිත භාවය අඩුයි තමන්ගේ අර කලින් තිබුණු ඇහැකන දේ නාසි පිළිවීමේදී තිබුණු රණ්ඩු තිබුණු තෝරණ බේරණ ගති තව කෙනෙක් පරයා ඉස්සරහට යන්න තියෙන ගති ඔක්කොම මේ ප්‍රමල ධර්ම විනයෙන් පාවාදේ පාවාදින ඉවසෙමි මේ සද්ධාව දිනු කරගෙන යනවා නම් තමන්ට තේරෙන පටන් අර ගන්නවා ඒක මේ නෝන් ජල්කමක්වත් ඉස්සර තිබුණ බල පුළුවන්කාරකම් නැතිවීමක්වත් සුදු සුගන් නැතිවීමක්වත් නෙමෙයි ප්‍රඥාව තියෙන නිසා අඳුර පියාගෙන අත පුච්ච ගන්නකෝ වැඩ කරනවා නිසා ඒ අඳුරේ අඳුර පියාන අත පුච්ච ගන්න වගේ ව්‍යාපාරයක් ඉතාමත්ම දක්ෂෝ ඉතාමත්ම සමීපව අත්දැක ගන්න පුළුවන් කෙනෙක් තමයි යෝගාවචරය යෝගාවචරයට ප්‍රශ්නයක් ආවම එකම උත්තරයක් නෙමෙයි ආශියක් උත්තර දෙන්න. යෝගාවචකම දන්නවා අඩුනම් එකම උත්තරය දෙන හැමතෙත් හරියට කරන්නේ. නමුත් එන්නේ දිනු වෙන තමන් ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවකදී බාහිර වේවාත් ඇත්තක වේවා සත්‍යයෙන් මේක බාර ගන්න මේක මම වුණ දෙන්න ඕන. මුණ දීම සඳහා මම කළ යුතු දේවල් මොනවද කියලා මේ අර සත්‍යහ ඉන්දිය ධර්ම වඩන ආකාර නමයක් පෙන්වලා දීලා තියෙනවා. නව ආකාරයේ ඉන්දිය අනිත්‍යඛාණි බවන් කියලා ඒ තමන් දැනට යන්තමට මොහොදු කරගත්තා වූ සද්ධාව. තව ඉස්සරහට යනවා නම් වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාවාදී දේවල් ක්‍රමයෙන් තව තවත් දියුණු පවුණු කරගන්න ආකාර නමයක් වෙන්න බිල් තියෙන මේ ඔක්කොම ඇති කරගත්තා වූ ඉන්දියා ධර්ම දියුණු කරගන්න තියෙන වැඩ පිළිවෙල. ඉතින් මේ අර රහතන් වහන්සේ නාමකත තියෙනා වූ ඉන්දියා ධර්ම පහෙන් අපි යෝගාවචර වශයෙන් යෝගාවචරයේ වශයෙන් අපි මේ ඉන්දියා ධර්ම ලාංකර ගැනීමට පාඩම් ගන්න. ඒ ධර්මදේශනා මුලින් සඳහන් කරා වගේ දැන් කාලේ රහත් වෙන්නත් බෑ, දැන් කාලේ ඔය වගේ අවික්කප්පසාද ඇති කර ගන්නත් බෑ කියලා. ඒක බහාටුවොත් ඒ යෝගාවචරණ පරිකාරකුලයේ තේපිරිතර පරිකාරකුල. අපි උත්සාහ කරන්න ඕනේ මේ මනුස්ස ලෝකේ ලැබිය හැකි සාමත්ව වටනා දේ තමයි සත්‍තාව ලබන එක. ඒ සත්‍තාව නොකනින බවට පත් කර ගන්න එක තමයි මනුස්සකම කියන්නේ. ඉතලම හත ගන්න සත්‍තාව ඉතාම සැලෙනකොට සමථාන කියේ ඒ දින සද්ධාව නොකරන තරමට පස්සමයි කියලා කියන්නේ අවික්කප්පසාදේ කියලා කියන්නේ සෝවාන්තේ. ඒක ධර්මචර්යනාන්දේ සඳහන් කරනවා යම් කෙනෙක් මාතේ සද්ධාවෙන් මම යටට ඇවිල්ලා සිවණක් පිළිස වශයෙන් බික්කු බික්කු උපාසක උපාසිකාවතෙන් කටයුතු කරනකොට ඒ කෙනා යම් දවසක සෝවාන් වුණා නම් ඊහට මට වද කියනවා. ඒක කියලා දැන් ඊට පස්සේ ඒ කායන මාර්ගයක වැටෙනවා. එතෙන්ට එනකන් අර බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කරේ පවත්වපු සද්ධාව තමන් තුළම සද්ධා ඉන්ද්‍රියක් බවට තහවුරු කරලා දෙන එක තමයි සරුවත්නාංශිකේ නැත්නම් කල්යාණ මිත්‍රවරු. ඉතිකට ආසන්නෙන් බලපාන්නේ තමන් කොච්චර ප්‍රඥාවන්තද කියලා. ඒ නිසා හැමදාම ප්‍රශ්නයක් එනකොට දුෂ්කරතාවයක් එනකොට යෝගාවචරය බාහිරේ උපදේශපන්ති ආදර මේ ආදර්ශ හොයනවා වෙනුවට අභ්‍යන්තර වශයෙන් නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ මේ සද්ධාව තව දිනු කරන්න මම කාය ජීවිත නිරපේක්ෂව මේ කටයුතු කරනවාද එහෙම නැත්නම් රණ්ඩු කරුවා කරනවා ඒක නිසා ආයතනයක් පවත්වන තැනක එතෙන් තමන්ගේ අධ්‍යාත්මය ඇතිලා තියෙන ඉන්දියා ධර්මයන් සමබර කිරීමේ වගේ වැඩකදී තාමත් මූලික අවශ්‍ය කරන ලොකු ශක්තියක් තමයි මේ සද්ධා. මේ සද්ධාවෙදි යෝගාචර සත්‍යයට අවශ්‍ය කරන්නේ දාන කතා තීල කතාවට අවශ්‍ය සද්ධාව නෙවෙයි සමාධි අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත වශයෙන් පවත්වන සද්ධාව. මේකම තමයි පස්සේ මේ ප්‍රසාද වශයෙන් පහළ ගන්න සද්ධා ඕකප්පන සද්ධාවක් වශයෙන් ගිහිල්ලා දියුන් වෙලා තමයි අධිකම සද්ධාවක් වාට පත් වෙන්නේ. ඒක නිසා ධර්ම දේශනාවකදී ඒ නැත්නම් ධර්ම සාකච්ඡාවකදී එහෙම නැත්නම් කමඨහන් දෙනකොට ඒ දෙන මූලික දෙන උපදෙස් ටික අවදාතවත් මම දන්නේ මට තේරෙනවා කියලා පටන් අරගත්තොත් සද්ධාවට දුකද. එන්න දාන තියෙනවා. ඒක නැවතත් අහන්න සාදුකම් කවණ කියලා බය ගෞරවයෙන් ඒක අහනගත්තා. ඊගාවට සාදුකම් මනසිකරෝ තමයි ළඟ දැනට තියෙන අධ්‍යක්ෂ සම්භාරයත් එක්ක ඒ උපදෙස් නැවත නැවත සැලකවල බැලුවි නැත්නම් කවදාකවත් ඒ තියෙන මනකට කැඩෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරයේ ගිහ හැමදාම සම්පූර්ණයෙන්ම බිඳුවෙන්මයි පටන් ගන්න. ආය අලුත් කරගන්න. අනිදාහිත ආය බිඳුවෙන් පටන් ගන්නවා යෝගාවචරයේ හිත හරියට පිපෙන මල් කැකුලක් වගේ. එනතත් පුංචි දරුවෙක් හිතක් වගේ. උදානත්ම නැවමදී මේ ප්‍රසන්න භාවය තමයි සද්ධාවෙන් ඇති කළ දෙන රතේ. ප්‍රසාද ප්‍රසාද කියලා.
ඒක නැති වෙනවා අපට එක තැන ගොඩක් කල් ඉන්න ගියාම ඒක ගුරුවරයා හැම කාර්යයක් ආශ්‍රය කරන්න ගියාම ඒකම භාවනාව කරන්න ගියාම අර පව් වෙනකොට කොහොම වෙනවා වගේ අර සත්‍යව දුරු වෙනවා විතර දකින්න කුකුලයි කර්මනේ සුදු පාට පේනා වගේ එහෙම වුණොත් අපි තේරුම් අරගන්න ඕනේ ඒක ගුරුවරයෙකු උදව් කරන්න බැරි තාත්තයක් කරවතනාතකට උදව් කරගන්න බැරි තාත්තේ ඒ නිසා අපි නිතරම නැවුම් බව ප්‍රධාන භාවයෙන් මේක පවත්වාගෙන යන්න නැත්නම් කියනවා මේ සද්ධාව දිනු පං කරන්න නම් ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ සාමාන්‍ය බුද්ධිය. ඒ සාමාන්‍ය බුද්ධිය නිතරම පාවිච්චි කරන්න ඕනේ මේ සද්ධාව වැටෙන්න දෙන්නේ නැති වෙන්න. වැඩෙන සද්ධාව නැවත වැඩ ගන්න පුළුවන් තත්ත්වයකටපත් කරගන්නයි. මේ නිසා ඉන්දියා ධර්මයේ ඉතින් එහාට අපි ඉස්සරහට සාකච්ඡා කරන්න ඉන්නේ බල ධර්ම මේවට එනකොට තියෙන තමන් ළඟ දැනෙතමත් යම් ප්‍රමාණි සාහම කැපකිරීම. අපි ආගත්තා වූ මේ ධර්ම එකිනෙක ගලපා ගැනීමේ දක්ෂකම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඉස්සරහට යන්න 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 ලොකු වගකීමක් ලොකු තලතුණකමක් අවශ්‍ය වෙන මේ යෝගාවතර කරලා කියලා. ඒ තුලින්ම තමයි අපිට අර මුලින් කතා කරපු විදිහට ආර්ය සත්‍යයක් උත්තම සත්‍යයක් වාගේ. ඒ නිසා අපි අදට කාලයේ වශයෙන් වෙලාව සමහර වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙමු අපි මේ සද්ධාව මුල් කරගෙන කතා කරාද සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංචින්දිය ධර්ම ඒකාන්තයෙන්ම දැනට හැම කෙනෙක්ගාම යම් යම් මට්ටම් වල තියෙනවා ඒවා සමබර කරගෙන එකිනෙකට සමාන්තර ගලපාගෙන යෑමට අවශ්‍ය කරන මේ නව ආකාර ඉන්දිය ධර්ම තීක්ෂණ කිරීමේ ක්‍රම ලැබෙන දවසට සාකච්ඡා කරමු කියන බලාපොරොත්තු ඇති කරගෙන දැනට අද මේ ඉදිරිපත් කරගත් ආකාරු තම තමන් කරගෙන යන භාවනාවට සමමික්ෂ කරගෙන ඒ භාවනාවේ තියෙන අඩුපාඩු සද්ධා